සමාජ සංගායනා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත ගුණවන්ත පින්වතුනි, ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතං බුද්ධාන සාසනං කියලා. ලෝකේට පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ අනුශාසනාව තමයි ගෞතම බුදුරජාණන් වහන්සේත් දේශනා කොට වදාළේ. එහෙනම් මෙන් කියවෙන්නේ මොකද්ද? සබ්බ පාපස්ස අකරණං. පව් වැඩ කරන්න එපා. කුසලස්ස උපසම්පදා. කුසල් වඩන්න. සචිත්ත පරියෝදපණං. සිත මනා කොට හික්මවා ගන්න. ඒතං බුද්ධාන සාසනං. ඒක තමයි බුදුවරුන්ගේ අනුශාසනාව. මේ සබ්බ පාපස්ස අකරණං කියලා අපට අනුශාසනා කරන බුදුරජාණන් වහන්සේලා සියලු පව් වැඩවලින් ඉවත් වෙන්න කියලා කිව්වට පින් කරන්න කියලා අපට කියලා නැහැ. එතනදි කියන්නේ, අවවාද කරන්නේ, අනුශාසනා කරන්නේ කුසලස්ස උපසම්පදා කියලයි. කුසල් වඩන්න කියලා අපට අනුශාසනා කරන්නේ. පව් නොකර කුසල් වඩන්න කියලා කියන්නේ ඇයි? පින් කරන්න කියලා කියන්න තිබුණානේ. එහෙම කියලා නැහැ. දැන් ඔබ පින්වතුනි අප්‍රමාණ පින්කම් කරලා ඇති, දැනුත් කරනවා. මේ පින්කම් කරලා ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද? පිනක් කියලා අපි හඳුන්වන්නේ කුමක්ද? කුසලය ඊට වඩා වෙනස්ද? නිර්වාණය සාක්ෂාත් කරගන්න අපි කරන්න ඕන පින්ද කුසල්ද? මෙන්න මේ පිළිබඳව හොඳින් වටහා ගන්න, මේ දේශනාව හොඳින් ශ්‍රවණය කරන්න. පින්වතුනි, පිනක් කියලා කියන්නේ තමන්ටත් යහපතක් වන, අනුන්ටත් යහපතක් වන කායික, වාචසික, මානසික ක්‍රියාවක් සිදුකොට හිතේ ඇතිවන සතුටයි. හදයන් පුනාතීති පුඤ්ඤං, චිත්තං පුනාතීති පුඤ්ඤං. හදවත පිනායාම, සිත පිනායාම පිනයි. මේක තමයි ස්වභාවය. එසේනම් මේ පිනෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? පින්නතුනි, ඔබ පින් කරලා බලාපොරොත්තු වෙනෝ ඇති මේ පිනේ බලයෙන් නිර්වාණය සාක්ෂාත් වේවා කියා. අනේක සොයා බලන්න ඕන. පින් කරලා ලබන භවයේ හොඳ ස්ථානයක උපදින්න ලැබේවා. ඒක හොඳ ප්‍රාර්ථනාවක්. සැපවත් සසරක්. මේ පිනේ බලයෙන් නිරෝගී සම්පත්තිය ලැබේවා. හොඳ ප්‍රාර්ථනාවක්. කමක් නැහැ. තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කළාට. හැබැයි නිර්වාණය සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කළාට නිවන පිනෙන් ලබන්න බෑ. පිනෙන් පමණක් ලබන්න බෑ. එහෙනම් පින් කරන එක හාමුදුරුවෝ කියන්නේ නවත්තන්න කියලාද? නෑ. පින් කරන්න ඕන. ඇයි පින් කරන්න ඕන? ගිහියෙක් උනත් පැවිද්දෙක් උනත් දෙවියෙක් උනත් පින් අවශ්‍යයි. ගිහි භූතස්ස පි උපකාරාණි පුඤ්ඤාණි,
ගිහියෙක්කුණුත් පින් ඕන. පබ්බජිතස්සපි උපකාරාණි පුඤ්ඤානි, පැවිද්දෙක්කුණත් පින් ඕන. දේව භූතස්සපි උපකාරාණි පුඤ්ඤානි, දෙවියෙක්කුණත් පින් ඕන. පින් නැතුව බෑ. පින් වැඩි වෙන එක තමයි අපි සැප වැඩි වෙනවයි කියන්නේ. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින් වැඩි වෙනවයි කියන්නේ සැප වැඩි වෙනවා. සැප වැඩිය වැඩි බවක් යමෙකුට ඇත්නම් ඔහු පිනෙන් පොහොසත් කෙනෙක්. ඒ නිසා පින අත්‍යවශ්‍යයි. පින නැතුව හොඳ ජීවිතයක්, හොඳ මිනිසත් භවයක්, ෂණ සම්පත්තියක්. මොකද්ද මේ ෂණ සම්පත්තිය කියන්නේ? හොඳට ඇස් දෙක පේන, හොඳට කන් දෙක ඇහෙන, හොඳට ගඳ සුවඳ දැනෙන, හොඳට රස දැනෙන, හොඳට පහස දැනෙන, අතපය හතර හොඳට පිහිටා ඇති මන්ද බුද්ධික අංගල විකල නොවූ කෙනෙක් වශයෙන්, මෙලොව මිනිසෙක් වශයෙන් උපදින්න. පින්නතුනි, මිනිසෙක් වශයෙන් ඉපදුනත් ලෙඩෙක් නම් වැඩක් නැහනේ උපතින්ම. ඒ නිසා පින අත්‍යවශ්‍යයි හොඳ ජීවිතයකට. පින නැතුව බෑ. හැබැයි පිනෙන් වෙන්නේ සසර දික් වෙන එක. සසර සැප ලැබෙන එක ඇත්ත. හැබැයි සසර දික් වෙනවා. එහෙනම් පව් කළාම සසර කෙටි වෙයිද? ඔබට ප්‍රශ්නයක් එනවා. නෑ. පව් කළාමත් සසර දික් වෙනවා. දෙකම එකද? නැහැ. පින් කළාම සසර දික් වුණාට ලැබෙන්නේ සුගතියක්. ජීවිතය සාර්ථකයි. සුගතිගාමී වෙන්නේ ෂණ සම්පත්තිය තියෙනවා. ඒ නිසා සැප ලබන්න පුළුවන්. පව් කළාම දුගතිගාමී වෙනවා. දුක්ඛිත ජීවිත ලැබෙන්නේ. උරුම වෙන්නේ සතර අපාය. ඒ නිසා මෙන්න මේ தත්වය තේරුම් අරගෙන පින් කරන්න අපි උත්සාහ කරන්න ඕන. පවෙන් ඈත් වෙලා පින කරන්න ඕන. හැබැයි පිනට ලැබෙන්නේ සැප සසර දීර්ඝ වෙනවා. බුදුවරු අපට අනුශාසනා කරන්නේ මොකක් කියලාද? කුසලස්ස උපසම්පදා. පව් නොකර පින් කරන්න නෙමෙයි, කුසල් වඩන්න. ඇයි ඒ? පින්නතුනි, පින කුසලය කියන්නේ දෙකක්. එතකොට පිනක් කිව්වේ තමන්ටත් අනුන්ටත් යහපතක් වන කායික වාචසික මානසික ක්‍රියාවක් කළ හිතේ ඇතිවන සතුට. අපි මුලින් මතක් කළා. කුසල් කියලා කිව්වේ කුසලතා, දක්ෂතා, හැකියා වර්ධනය කරගන්න එකයි. ඔබට විවිධ කුසලතා තියෙනවා. වෘත්තීය මට්ටමින් බැලුවොත් අප්‍රමාණ කුසලතා ඇති. හැබැයි පින්නතුනි, ඒ කුසලතා බලපාන්නේ නිවන් දකින්න නෙවෙයි. ඒ කුසලතා බලපාන්නේ තමන්ට ජීවත් වෙන්නයි. එහෙත් පින්නතුනි, මේ ආධ්‍යාත්මික කුසලතා වර්ධනය කරගත්තාම එය බලපානවා නිර්වාණය සාක්ෂාත් කරගන්න. එහෙනම් අපිට පැහැදිලි වෙනවා, නිවන් දකින්න අපට ඕන වෙන්නේ ආධ්‍යාත්මික කුසලතා වර්ධනය කර ගැනීමයි. දැන් ඔබට පැහැදිලි, පින එකක් කුසල් එකක්. පින්නතුනි, අපට බෞද්ධ කියන්නේ ඇයි? බෞද්ධ කියන්නේ බුද්ධිමත් කියන එකයි. බෞද්ධ කියලා කියන්නේ අවබෝධයෙන් කටයුතු කරනවා කියන එකයි. එහෙනම් අවබෝධය කියන එක අවශ්‍යයි. ඒකයි මේ කියන්නේ පින කුසලය හරියට තේරුම් අරගෙන කටයුතු කරන්න කියලා. ඒක තමයි අත්‍යවශ්‍ය දේ. එහෙම නැත්තම් ඒ தත්ත්වය ගොඩනගා ගන්න බෑ. පින්නතුනි, මේ හැම පිනක්ම කුසල්ද? නැහැ. හැම පිනක්ම කුසල් නෙවෙයි. එහෙනම් පිනයි කුසලයයි දෙකක් වෙන්නේ නැහනේ. ඒ නිසා පින එකක් කුසල් එකක්. ඒ වුණාට හැම කුසලයක්ම පින්ද? ඔව්. හැම කුසලයක්ම පිනක්.
මේ පින කුසල් කරගන්න පුළුවන්ද? පුළුවන් පින්නතේ. ඒ කොහොමද? අපි උදාහරණයක් ගමු. ඔබ දිනපතා මල් පහන් පූජා කරන බුදුහාමුදුරන්ට. දැන් මල් වට්ටියක් සකස් කරගෙන බුදුහාමුදුරන්ගේ ඉස්සරහට ගෙහිල්ලා උන්වහන්සේ වෙනුවෙන් ආසනයේ මේ මල් වට්ටිය තැන්පත් කරනව පිරිසිදුව. තැන්පත් කරලා අපි පැත්තකට ගිහිල්ලා වාඩි වෙලා සාදු සාදු කියලා වඳිනවා. දැන් එතන හිතේ සතුටක් ඇති වුණා, පිනක්. හැබැයි කිසිම කුසලතාවක් එතන වර්ධනය වෙලා නැහැ. ඒ වුණාට අපි දෙවනි දවසේ ගාතාවක් කියනවා. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබහමි මොක්ඛං. මේ ගාතාව කියලා බුදුහාමුදුරන්ට මල් ටික පූජා කරනවා. එතකොට මේ ගාතාව කිව්වට පස්සේ කුසලයක් වුණාද, පින වැඩි වුණාද? නෑ පින්නතුනි. ගාතාවේ තේරුම දන්නේ නැත්නම් අර කලින් දවසේ කරපු පිනම තමයි. ගාතාවේ තේරුම දන්නේ නැත්නම් එතන කිසිම කුසලතාවක් වර්ධනය වෙන්නේ නැහැ. එහෙනම් කුසලයක් වර්ධනය වෙන්න ගාතාවේ තේරුම දැනගෙන කියන්න ඕන. එහෙනම් බලන්න පින්නතුනි, අපි මල් ටික පූජා කරද්දී පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබහාමි මොක්ඛං. මොක්ෂේ ලැබීමේ අරමුණින් මේ මල් බුදුහාමුදුරන්ට පූජා කරනවා. මල් වලට මොකද වෙන්නේ? පුප්පම් මිලායාති යතහ ඉදම්මේ කායෝ තතහ යාති විනාශභාවං. මල් පරවෙන්නා සේ පුප්පම් මිලායාති, මාගේ ශරීරයේද විනාශවන්නේ වන්නේ කායෝ තතයාති. එහෙනම් මල් පරවෙනවා වගේ මගේ ශරීරයත් විනාශ වෙනවා. මොකද්ද මෙනෙහි කළේ? මෙනෙහි කළේ අනිත්‍ය. අනිත්‍ය මෙනෙහි කරන එක මොකද්ද? අනිත්‍ය මෙනෙහි කරන එක භාවනාවක්. භාවනාව යනු කුසලයක්. එහෙනම් අපට පැහැදිලි වෙනවා හැම පිනම කුසල් වෙන්නේ නැහැ. ඒ වුණාට හැම කුසලයම පිනක් වෙනවා. ඒ වුණාට මේ පින කුසලයක් බවට අපට පරිවර්තනය කරගන්න පුළුවන්. එතෙන්ට ඕන මොකද්ද? බුද්ධිය. එතෙන්ට ඕන මොකද්ද? අවබෝධය. එහෙනම් අවබෝධය තියෙනවා නම් බුද්ධිය තියෙනවා නම් ආන්න අපට පුළුවන් පින්නතුනි පිනම කුසලයක් කරගන්න. එහෙනම් ඔබ උත්සාහ කරන්න ඕන කුසල් වඩන්න. මොකද කුසලය තුල පින අන්තර්ගත නිසා. එහෙනම් ඔබට දැන් වැටහෙනවා ඇති, පින කියන්නේ එකක්, කුසල් කියන්නේ එකක්. පින ඕන වෙන්නේ සසරට, කුසලය ඕන වෙන්නේ නිවනට. එහෙනම් පින්නතුනි මේ ධර්ම කරුණු ටික ශ්‍රවණය කරන පින්වත් ඔබට මම මතක් කරන්නේ, ඔබ නිර්වාණය සාක්ෂාත් කරගැනීමේ අපේක්ෂාවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කුසල් වැඩිය යුතුයි කියලායි. කුසලය යනු භාවනාව නම් භාවනාවෙන් නම් කුසල් සිද්ධ වෙන්නේ, වැඩෙන්නේ. භාවනා නොකර කිසිවෙකුට නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. ඒ නිසා භාවනාව අත්‍යවශ්‍යයි නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස. ඊළඟට බලන්න පින්නතුනි පව. දැන් පිනේ අනිත් පැත්ත තමයි පව. පවක් කියලා කියන්නේ මොකද්ද? තමන්ටත් අයහපතක් වන, අනුන්ටත් අයහපතක් වන කායික වාචසික මානසික ක්‍රියාවක් සිද්ධ කරලා හිතේ ඇතිවන නොසතුටයි, අසතුටයි. ඒක තමයි පව. දැන් මෙහෙම කිව්වහම හිතේ පව් කරලා මිනිස්සු සතුටු වෙන්නේ නැද්ද? ඕන තරම් සතුටු වෙනවා. සත්තු මරලා, හොරකම් කරලා,
කේලං කියලා කොටවලා ගිනි තියලා ඕන තරම් සතුට වෙනවා. හැබැයි පින්නතුනි ඒ කරන ක්‍රියාව කවදාවත් තමන්ටවත් අනුන්ටවත් යහපතක් වෙන්නේ නැහැ නේ. මොකද තමන්ට යහපතක් වෙන්නේ නැත්තේ කියලා හිතෙන්න පුළුවන්. මොකද තමන්ට ආර්ථික වශයෙන් වාසියක් වෙන හොරකම් කළාම නේ. කේලං කියලා කෙටෙව්වාම ඒ දෙන්න මගේ හතුරු දෙන්නේ ඒ දෙන්න කෙට වෙනකොට මට සතුටක් ලැබෙනවා කියලා. මට ප්‍රයෝජනයි. එහෙම තමයි අපි හිතන්නේ. නමුත් පින්වතුනි අපි කළ දේ කී දේ වැරදි නම් ඒක ලෝකේ කවුරුවත් වැරදි කියලා නොකියුවට තමන්ගේ හෘද සාක්ෂියට අනුව සලකල බැලුවාම ඒක වරද අපට තේරෙනවා. අන්නේ වරද තේරුම් තමන්ට තේරුම් යනවා කියන්නේ හොඳ නරක තේරෙනවා කියන එකයි. එතකොට නරක දෙයින් අනුන්ට අයහපතක් තමන්ට හොඳයි වගේ පෙනුනට තමන්ටත් අයහපතක්. මොකද එතන රැස්සෙන්නේ පාපී චේතනා. යහපත් චේතනා නෙමෙයි, පුණ්‍ය චේතනා නෙමෙයි. පාපී චේතනා තමයි එතන එකතු වෙන්නේ. එතකොට පාපී චේතනා අපට එකතු වෙන්න මොකද වෙන්නේ? හැම මොහොතකම පාපී චේතනාව දුගතිය උදා කරන්නක් වෙනවා. දුක ගෙන දෙන්නක් වෙනවා. මෙන්න මේක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. එහෙනම් පව ඔබ දන්නවද? අකුසල් කියන්නේ කුසලතා නැති වෙලා යන එකයි. ඒ කියන්නේ තමන් ඇති කරගන්න යහපත් කුසලතා අකුසලයෙන් නැති වෙලා යනවා. ඒ කොහොමද බලන්න? දැන් හොඳ කුසලතාවක් තමයි මෛත්‍රිය. මේ මෛත්‍රිය ඇති කරගත යුතු වෙලාවේ අපි ඇති කරගන්න ද්වේෂය. ද්වේෂයෙන් මෛත්‍රිය නැති කළා දාන. අන්න කුසලතාව යමකින් නැති වේද ඒ අකුසල. න කුසල් අකුසල්. ඒක තමයි ස්වභාවය. තව උදාහරණයක් ගන්න. අපි ඇති කරගන්න ඕන කරුණාව. ඒ වෙලාවේ අපි ඇති කරගන්නේ අකරුණාව. එතකොට කරුණාව අකරුණාවෙන් යටපත් කළා දානවා, නැති කළා දානවා. අන්න කුසලය යහපත් කුසලතාවක් අකුසලයෙන් නැති කළා. එහෙනම් එතනදි මොකක්ද උනේ? අකුසලයකුයි කරගත්තේ. කුසලතා නැතිවීම අකුසල්. එතකොට පවයි අකුසලයයි ඔබ දන්නවා. හැම පවක්ම අකුසල්ද? පින්නතුනි හැම පවක්ම අකුසල්. අපි හැම පිනක්ම කුසල්ද? නෑ කිව්වා. හැබැයි හැම අකුසලයක්ම පවක්. අන්න ඒක තේරුම් ගන්න. අපි උදාහරණයක් ගන්න. පින්නතුනි අපි ප්‍රාණඝාතය පවක්. ඒකෙන් තමන්ගේ මනසේ තිබිච්ච හොඳ චේතනා සියල්ලම නැති වෙලා ගියානේ. මෛත්‍රිය, කරුණාව, දයාව, ලිංගතුකම, පරහිතකාමී බව, අවිහිංසාව මේව නැති වුණා. නැති වෙලා වර්ධනය වුණේ මොනවද? වර්ධනය වුණේ අකරුණාව, ද්වේෂය, ක්‍රෝධය, වෛරය, අමනාපය, කුහකකම, පලිගැනීම මේවනේ. එහෙනම් හොඳ කුසලතා අර නරක චේතනාවන්ගින් නැති වුණා. අන්න අකුසල්. එහෙනම් පින්නතුනි හැම පවක්ම අකුසලයක්. හැම අකුසල්ම පවුද? අන්න එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් හැම අකුසලයක්ම පවක් නෙමෙයි. පින්නතුනි ඔබ කෑම කන්න කැමති. අපි කවුරුත් එහෙමයි. දැන් අපි කෑම කනකොට රස බලනවද? ඔව් රස බලනවා. කෑමේ රස බලන එක පවද්ද? නෑ පින්නතුනි. කෑමේ රස බලන එක පව් නෙමෙයි. එතකොට කෑමේ රස බැලීම පාපයක් නෙමෙයි. එහෙත් අපි නිවනත් එක්ක බැලුවහම බලන්න
අපට තියෙනවා අකුසල මුල් තුනක්. මොනවද අකුසල මුල්? ලෝභ, ද්වේෂ, මෝහ. දැන් පැහැදිලි දෙයක් තමයි මොකද්ද? කෑම කන්න ගිහිල්ලා රස බලනකොට වැඩියෙන් රසවත් දේවල් වැඩියෙන් අපි කනවා. එතකොට වර්ධනය වෙන්නේ මොකද්ද? රස තෘෂ්ණාව. රස තෘෂ්ණාව වර්ධනය වෙනවයි කියලා කියන්නේ එතන වර්ධනය වෙලා තියෙන මොකද්ද? ලෝභය. ලෝභය කියන්නේ අකුසල මූලයක්. එහෙනම් රස තෘෂ්ණාව වර්ධනය වීම අකුසලයක්. මේ කතා කරන්නේ නිවනත් එක්ක සැසඳුවාම. එනිසා හොඳින් තේරුම් ගන්න, මේ ඉදිනෙදා ජීවිතේ කෑම කන්න එපා කියනෝ නෙවෙයි. අධිකව රස සෙවීම රස තෘෂ්ණාව වර්ධනය වීමක්. ඒ කියන්නේ ලෝභය වර්ධනය වීමක්. එහෙනම් අපි දන්නවා ලෝභය වර්ධනය වෙනකොට අපි තුල අර වර්ධනය වෙන්නේ අකුසල මුල්. අකුසල මුල්. ඒ නිසා කෑමේ රස බැලීම පවක් නොවුනාට අකුසලයක් නිවනත් එක්ක බැලුවහම. එහෙනම් බලන්න අර හැම අකුසලයක්ම පව් නෙමෙයි කියන එකට උදාහරණයක් මම මේ කිව්වේ. කෑමේ රස බලන එක නිවනත් එක්ක බැලුවාම අකුසල්, හැබැයි ඒක පව් නෙවෙයි. හැම අකුසලයක්ම පවක් නොවේ කියන එකට උදාහරණයක් කිව්වේ මං. හැම පවක්ම අකුසල්, එහෙත් හැම අකුසලයක්ම පවක් නෙවෙයි. පින්නතුනි මේක සංකීර්ණ ස්ථානයක් මම මේ කිව්වේ. බුදු දහම කියන්නේ දර්ශනයක්නේ. එනිසා මේක හොඳින් තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගත්තේ නැත්නම් ඔබ කරන කටයුත්ත, ඒ කියන්නේ පුණ්‍යකාමී කුසලකාමී කටයුත්ත හරි හැටි වටහා ගන්න බැරි වෙනවා. ඔබ දන් දෙනවා, ඔබ සිල් රකින්නවා, ඔබ භාවනා කරනවා, විවිධ යහපත් දේ කරනවා. ඒ යහපත් දේ මම මේ කරන්නේ පිනක්ද? මේකෙන් මගේ කොච්චර කුසලතා වැඩෙනවාද? මෙන්න මේක තේරුම් ගන්න ඔබට පුළුවන් වෙන්න ඕන. මම මේ කරන්නේ පාපයක්ද? මම මේ කරන්නේ අකුසලයක්ද? එහෙනම් මම පිනක් කිරීමෙන් මගේ සසර ගමන යහපත් කරගන්නේ කොහොමද? ඒකේ ප්‍රාර්ථනාව මොකක් විය යුතුද? මෙන්න මේ ටික හොඳින් වටහා ගන්න. එහෙම නැත්තම් මේ බෞද්ධ ජීවිතේ බෞද්ධ ගමන යන්න බෑ. ඒකයි. නිසා බෞද්ධ ගමන යන්න නම් මේ දර්ශනයට සම්බන්ධ මේ ගැඹුරු ධර්ම සංකල්ප ඉතාම සරලව ඔබට මේ කියලා දෙන්නේ. මේක හොඳින් තේරුම් ගන්න ඕන. එහෙම නැත්තම් ඔබ කරන ක්‍රියාව අර්ථවත් එකක්ද, වැඩදායි එකක්ද කියලා ඔබටම තේරුම් ගන්න බැරි වෙනවා. කරන්නන් වාලි කරලා වැඩක් නැහැ. යම් කිසි දන් දෙනවා නම්, සිල් රකින්නවා නම්, භාවනා කරනවා නම්, වන්දනා ගමනක් යනවා නම්, අනුන්ට පිහිට වෙනවා නම්, අසරණින්ට දුප්පතුන්ට කෑම වේලක් දෙනවා නම්, මේ හැම තැනදීම ඔබ බුද්ධිමත් වෙන්න ඕන, අවබෝධය තියෙන්න ඕන. පින්වතුනි, දැන් අපි දන්නවා පින කුසලය, පව අකුසලය. දැන් හුඟ දෙනෙක් පින්නේ අපි කරන්නේ, අපි මේක දන්නේ නැහැ කුසලයක්ද කියලා. මේ පිනම කරලා ඔබේ ප්‍රාර්ථනාව තියාගත්තා නිවන් දකින්න. මම කිව්වා නිර්වාණය සාක්ෂාත් කරගන්න මේකෙන් බෑ කියන එක. හැබැයි නිවනට මෙහා අපිට ප්‍රාර්ථනා කරන්න යමක් තියෙනවා. ඒක තමයි පින්නතුනි නිවනට මෙහා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? ප්‍රාර්ථනා කරන්න ඕන ඔබ මල් පහන් පූජ කළා, වන්දනා කරලා අවසානේ ප්‍රාර්ථනා ගාතාවක් කියනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා. මොකද්ද පින්වතුනි ප්‍රාර්ථනා කරන්නේ? නිවන් දකින භවය දක්වාම මට අසත්පුරුෂේ දුර්ජනේ පාපමිත්‍රේ ආශ්‍රයට නොලැබේවා කියලයි. ඒක තමයි අපි ප්‍රාර්ථනා කරන්න ඕන. නිවනට මෙහා ප්‍රාර්ථනා කරන්න ඕන කල්යාණ මිත්‍රේ ආශ්‍රයට ලැබේවා කියලයි. නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසාදමේ බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ. නබජේ පාපකේ මිත්තේ පාප මිත්‍රයෝ ආශ්‍රයට නොලැබේවා. නබජේ පුරිසාදමේ අදම මිත්‍රයෝ ආශ්‍රයට නොලැබේවා. බජේත මිත්තේ කල්යාණේ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රයට ලැබේවා. බජේත පුරිසුත්තමේ උත්තම පුරුෂයෝ ආශ්‍රයට ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්න ඕන පින්නතුනි. මොකද කල්යාණ මිත්‍රයෙක් නැතුව අපේ ජීවිතේ සාර්ථක කරගන්න බෑ. අපිට මිත්‍රයෝ ඕන තරම් ඉන්නවා. හැබැයි අපිට අඩු කල්යාණ මිත්‍රයෝ. යහපත් අය. යහපත් අය ඇසුරට නොමැතිව ලෞකික වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්නත් බෑ. ලෝකෝත්තර වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්නත් බෑ. ඒ වගේම නිර්වාණය සාක්ෂාත් කරගන්න මග කියන්න අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රයෙක් අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔබ වටහා ගන්න ඕන ප්‍රබල කරුණක් තමයි කල්යාණ මිත්‍රයෙකු ආශ්‍රයයට ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්න ඕන. කල්යාණ මිත්‍රයා සිටියොත් අපේ ජීවිතය ආර්ථික වශයෙන් උත් වැඩෙනවා, ආධ්‍යාත්මික වශයෙන් උත් වැඩෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණ නිවනට මෙහා අපි වටහා ගත යුතු ප්‍රබල කරුණක්. ඒ අතර නිර්වාණය සාක්ෂාත් කරගන්න අපට ලැබේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනාවක් පසුබිමේ තියාගන්න. හැබැයි ප්‍රාර්ථනාව සමෘද්ධ කරගන්න නම් ඒක අපට පින්නතුණි අනිවාර්යයෙන්ම පසුබිමේකට අවශ්‍ය කරන වැඩ කොටස කරන්න ඕන. ඔබේ ලෞකික අරමුණක් වේවා ලෝකෝත්තර අරමුණක් වේවා සාක්ෂාත් කරගන්න ප්‍රාර්ථනාවකින් තොරව බෑ. ප්‍රාර්ථනාවක් හෙවත් අපි කියනවා ඒකට ඉලක්කයක් කියලා. ඉලක්කයක් තියාගෙන තමයි පසුබිමේ ගමන යන්නේ. ඉගෙන ප්‍රාර්ථනාවක් තියාගත්තොත් තමයි අපි එතෙන්ට පියවරෙන් පියවර පියමන් කරන්නේ. ඒකට අවශ්‍ය කරන වැඩ කොටස කරන්නේ. ඉදිරියේදී විභාගයක් තියෙනවනම් ඒ විභාගය ජයගන්න අපි පසුබිමේකට අවශ්‍ය කරන වැඩ කොටස කරගෙන යනවා. ඒ වැඩ කොටස කරගෙන යන්න නම් අප තුල දක්ෂතාව හැකියාව වර්ධනය වෙන්න ඕන. එහෙනම් ඉලක්කයක් නැතුව එතෙන්ට යන්න බෑ. ඒ නිසා පින්නතුනි හොඳින් තේරුම් ගන්න ලෞකික අරමුණක් වේවා ලෝකෝත්තර අරමුණක් වේවා සාක්ෂාත් කරනවස් අපට අත්‍යවශ්‍ය වෙන ප්‍රාර්ථනාව. එතකොට මේ ප්‍රාර්ථනාව ඉදිරියේ තියාගෙන අපි පියවරෙන් පියවර ඒ පසුපස ඉස්සරහට යනවා. එතකොට තමයි අපිට ඒ කටයුත්ත සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔබ තුලත් අන්න ඒ තිබිය යුතුයි. නැත්තම් ඒ අරමුණ අපට ඉටු කරගන්න බෑ. එහෙනම් අරමුණක් ඉෂ්ට කරගන්න නම් ඒකට අවශ්‍ය කරන පසුබිමක් තියෙන්න ඕන. ඒ පසුබිමේ අපි ගමන් කරන්න ඕන. පින්නතුනි මෙන්න මේ කරුණු ටික ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් ඒ කියන්නේ බෞද්ධයෙකු හැටියට බුද්ධිමතෙකු හැටියට අවබෝධයෙන් කටයුතු කරන කෙනෙකු හැටියට ඔබ මේ කරුණ ටික ඔබේ ජීවිතයට ලං කරගත්තොත් ඔබට පුළුවන් වෙනවා යහපත් උපාසක උපාසිකාවක් බවට පත් වෙන්න. දැන් උපාසක උපාසිකා කියලා කියනකොටම සමහරු කියනවා දැන් තරුණ කෙනෙකුට අපි කිව්වොත් එහෙම කියයි තාම අපි වයසට ගිහිල්ලා නැහැ කියලා. නමුත් වයසට ගියාමද උපාසක උපාසිකා වෙන්නේ?
උපාසක උපාසිකා වෙන්නේ පින්නතුනේ අපි බුද්ධ ධම්ම සංඝ තෙරුවන් සරණ ගිය දවස් ඉඳලා. කවද ඉඳලාද තෙරුවන් සරණ ගියේ? තෙරුවන් සරණ ගියේ පින්නතුනේ අපි මව් කුසේ ඉන්න කාලේ. මව් කුසේ ඉඳිද්දි අම්මා තෙරුවන් සරණ ගියා කියන්නේ දරුවා තෙරුවන් සරණ ගියා කියන එකයි. ඒ නිසා තෙරුවන් සරණ යම් දවසක ඉඳලා අපි තෙරුවන් සරණ ගියාද අන්න එදා ඉඳලා අපි උපාසක උපාසිකා. ඒ වුණාට උපාසක උපාසිකා කියලා කියන්නේ කවදටද? සිල් ගත්ත දවසට. සිල් ගත්තොත් උපාසක උපාසිකා. එහෙම නැත්නම් මැරුණු දවසට. මැරුණු දවසටත් උපාසක උපාසිකා. මේ දවස් දෙකට විතරයි අපි උපාසක උපාසිකා වෙන්නේ. ඒ නිසා පින්නතුනි උපාසක උපාසිකාවක් වෙන්න සිල් ගත්ත දවස වෙන්න ඕනද? එහෙම නැත්නම් මිය යන්න ඕනද? නෑ. ඒක තේරුම් ගන්න. සමහර වෙලාවට උපාසක උපාසිකා වෙන්නේ සිල් ගන්නවා නෙමෙයි, උතුරු සළුව තිබුණොත් විතරයි. උතුරු සළුව තිබුණොත් සිල් ඇතත් කමන්නේ නැතත් කමන්නේ එදාට උපාසක උපාසිකා. එහෙම නැත්නම් මැරුණු දවසට සම්පූර්ණ ටයිටල් එකම ලියලා දෙනවා හාමුදුරනේ ඔන්න ඔකත් කියවන්න කියලා. ඒ නිසා අන්න එදාටත් උපාසක උපාසිකා. ඒ නිසා මේ ලේබල් ගහගත්ත උපාසක උපාසිකාවක් වෙන්න එපා. ආධ්‍යාත්මී බුද්ධිය ප්‍රමුඛ කරගත්ත උපාසක උපාසිකාවක් වෙන්න. අවබෝධය මුල් කරගත්ත උපාසක උපාසිකාවක් වෙන්න. මෙන්න මේ தත්ත්වය ඔබ තේරුම් ගත්තොත් ඔබට ඉතාම හොඳ බෞද්ධ ජීවිතයක් ගත කරන්නට පුළුවන් වේවි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සමාජ සංගායනා